ශාපලත් ගම්මානය කොළඹවරෝ ඉතාලියේ දකුණු දෙස බැසිලිකාටා ප්‍රදේශයේ කන්දක් මත පිහිට ඇති පැරණි ගම්මානයක් වන කොළඹරෝ එරට අවාසනාවන්තම ගම ලෙස හැඳින්වෙනවා 1940 දක්වා දිවෙන පුරාවෘත්තයන්ට අනුව එවකට එහි ප්‍රධානියා වූ බියාජියෝ වීජිලියෝ අසල මැටේරා නගරයේ පැවති රැස්වීමකදී තමා කී දෙයක් සනාථ කිරීමට මෙසේ කීවේය මම කියන කතාව බොරුවක් නම් මේ උඩ ඉල්ලලා තියෙන වීදුරු පහන බිමට වැටෙන්න ඕන ඒ වචනත් සමග सांप्रदायिक කරන කොලබ්‍රාරෝ ගම්මානේ ඇතැම් පැරණි වැසියන් කියන්නේ වීජිලියෝ ගමට ගෙන ආවාසනාවක් නැති බවය. මේ ඇතැමෙකුට ඔහු ගැන හොඳ මතකයක් ඇත. මේ ආවාසනාව ගැන කතාවෙහි වැසියන් විසින්ම ගොතන ලද්දක් බව ඔවුන්ගේ අදහසයි. පිටින් ආපු කෙනෙකුගේ වාහනයක් මේ ගමේදී කැඩුනත් ටයර් එකක හුලං ගියත් දොස් කියන්නේ ගමට. එහි පැරණි වැසියෙකු වන මැටියෝ කියති. කැලප්‍රියා සහ පුද්ගලයා අතර පිහිටි දකුණු දිග බැසිලිකාටා ප්‍රදේශයේ කැලෑවෙන් ගහන අඳුරු ප්‍රදේශයක් වීම හේතුවෙන් ක්‍රාකෝහි වැනි හොල්මන් බහුල බවට ප්‍රකට ගම්මානවලද මෙම කලාපයේ තෝතැන්නක්ව තිබේ. සම්ප්‍රදායන් හා මිත්‍යා විශ්වාසයන් මෙම පසුබිම තුල බහුලයි. පහන කඩා වැටීමේ පුරාවෘත්තයට අමතරව කොලබ්‍රාරෝ ගම්මානයේ ජනතාව පරම්පරා ගණනක් තිස්සේ මායාකරුවන් සහ මායාකාරියන් ගැන කතන්දර දසා තිබේ. 1950 ගණන්වලදී මායා බලයෙන් තම තමුන්ගේ ගම්මාන පාලනය කරන බව පැවසෙන දකුණු ඉතාලියේ බලගතු කාන්තා කණ්ඩායමක් ගැන මෙන්ම ඔවුන් විසින් කරනු ලබන ශාප හා හදි හුනියම් ගැන මේ ගමෙන්ද අසන්නට ලැබෙනවා. මේ සියලු කතන්දර නිසා ඉතාලිය පුරා කොලබ්‍රාරෝ අවාසනාවන්තම නගරය ලෙස ප්‍රකට වීම අසීරු වූයේද නැත. මේ සියලු මිත්‍යා විශ්වාසයන් හා පුරාවෘත්ත තවදුරටත් සනාථ කිරීමට මින් 2011 වසරේදී කොලබ්‍රාරෝ වැසියන් ආරම්භ කළ ඩීරම් ඔෆ් ද නයිට් ඉන් දැට් විලේජ් නම් වීදි සංදර්ශනය ඉන්පසුව වාර්ෂිකවද පැවැත්තිනි. ඒ අනුව වසරේ හැම අගෝස්තු මාසයකම දේශ විදේශ සංචාරකින් කොලබ්‍රාරෝ වෙත ඇදෙන්නේ ගමේ වීදි හා චතුරස්‍රයන් පුරා රඟ දැක්වෙන මායාකරුවන් හා මායාකාරියන් ගැන කතා ඇතුළත් වීදි නාට්‍ය නැරඹීමටයි. ගම්මානෙට ඇතුළු වන විටම පිටතින් එහි පැමිණෙන්නට ගම්මානයේ අවාසනාව ගැන දැනුම් දීමක් කෙරෙන කුඩා මල්ලක් ලැබෙනවා. එහි ඇතුළත් වන්නේ අවාසනාව මගහැරීම සඳහා ලුණු දරුවන් ලැබීම සංකේතවත් කරන තිරිඟු ටිකක්, ප්‍රේමයේ රූමත් බව හා නරක ආත්ම පළවා හැරීමට රෝස්මරි අතු කිහිපයක් සහ පිරිසිදු බව සමග සාමකාමී බව සංකේතවත් කිරීමට ලැවෙන්ඩර් මල් කිහිපයකි. වීදි සංදර්ශනයේ තුල දක්නට ලැබෙන ප්‍රකට චරිතයක් වන කුඩා පූජකවරයා ලෙස හැඳින්වෙන ළමා නළුවා සංකේතවත් කරන්නේ බෞතිස්ම කිරීමට පෙර මියගිය කුඩා දරුවෙකු සම්බන්ධ පුරාවෘත්තයක් බව පැවසෙනවා. හාස්‍යයටද බර සිවුමැලි චරිතයක් වන ඔහු තරුණියන් නිදා සිටින තැන්වලට ගොස් ඔවුන්ගේ යටිපතුල් කිති කැවීමට හා ඔවුන්ගේ කන්වලට කොඳුරා රහස් කීම ගැන ප්‍රකටයි. ඒවා නැවැත්වීමට නම් කල යුත්තේ ඔහුට නැතිවම බැරි හිස පැලඳ සිටින තොප්පිය ගලවා ගැනීමයි. මේ සංදර්ශනයේ තුල තවත් විශේෂ අංගයක් වන්නේ මිනිස් වෙස්ත ගත හැකි වෘකීන් ලෙස සැරසුණු පිරිසක්. පුරාවෘත්තයකට අනුව නත්තල් දින මැදියම් රැයේදී උපන් සාමාන්‍ය පිරිමින් කීප දෙනෙකු පුන්සඳ පාය ඇති රාත්‍රී කාලයට වෘකගෙන විස්ගෙන තිබෙනවා. එවන් රැයට ගමම බියවද්දන සාපලත් මේ පිරිසෙන් ගලවා ගැනීමට කල යුත්තේ ඇල්පිනෙත්තක් වැනි යමකින් එන ඔවුන්ගේ රුධිරේ බිඳක් හෝ ගලා යාමට සැලැස්වීම බවත් මෙම ජනප්‍රවාදයේ හියනවා. කෙසේ වුවද මේ සියල්ල මැද කොලබ්‍රාරෝ සතු රහස් රැකගෙන ඒවා පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාමට එහි වැසියන් තුල කැමැත්තක් තිබෙනවා. මෙම රහස් හෙලිකලොත් ඒවායේ අගේ අඩුවන බව සිතන ගම්වැසියන් පිටස්තරයකට ඒවා හෙලිකරන්නේද නැති තරම්. එබැවින් ඇතැම් විටක සත්‍යයක්ද විය හැකි මිත්‍යා විශ්වාස හා ප්‍රවෘත්ත රැගෙන කොලබ්‍රාරෝ ගම්මානයේ ඉදිරියේද ඉතාලියේ අවාසනාවන්තම නගරය ලෙස පවතින වෙත. ඉතාලියෙත් මේ වගේ ගම්මාන තියෙනවද? ඇත්තටම පුදුමයි නේද මේ කතාව? ඔයාලට මේ ගැන අදහසුත් තියෙන්න පුළුවන්. ඔබේ අදහස් කමෙන්ට් ලෙස අපේ වීඩියෝ එක පළ කරන්න, subscribe කරලා තියාගෙන අපේ channel එකේ ඉදිරියට පළ කරන වටනා කියන වීඩියෝ බලන්න නිරන්තරයෙන්ම අපි සමග රැඳී ඉන්න. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම subscribe කරලා නැත්නම් පහත බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් like කරලා comment කරලා share කරන්න. ඔයාට සුබ දවසක්.